පැහැදිලි දැක්ම තමයි දියුණුවේ මුල්ම පියවර. විෂන්කයා විශ්වාසනීය දැක්ම. මම මේ විශේෂ දෙයකට නෙවෙයි මේ වීඩියෝ පටේ පෙන්නුවේ. හිරෙන් නිදහස් වෙලා ඇවිල්ලා අපි හාහාපුරා කියලා ජූලි මාසේ 7 වෙනිදා හාමුදුරුවරු 5000කට අධිකව විශාල ජනකායක් එක්ක මහා සමුළුවක් දෑම එකරොද්දකට නමින් මහනුවර ඓතිහාසික නගරයේදී බෝගම්බර පිටියේදී පැවැත්තුවා. එහිදී අපි ජාතියට බලාපොරොත්තුවක් එකතු කළා. පැලෙමින් පොඩි වෙමින් ආත්ම ගෞරවයේ විනාශ වෙමින් වැටි දුර්වල වී ඇති මේ සිංහලයෝ කෙලින් කටින් හිටවන්න පුළුවන්. ඒක කරන්න පුළුවන් හාමුදුරුවරුන්ට. ඒ වගකීම හිසින් දරාගෙන අපි වැඩ කළොත් සිංහලයාගේ අභිලාෂයන් මුදුන් පමුණුවා ගන්න පුළුවන් කියන ඒ අදිෂ්ඨානය අපි ජාතියට ජාතිය හමුවේ තැබුවා. අද අපි හුඟාක් නිහතමානීව සතුට වෙනවා. ඒ අදිෂ්ඨානශීලීව අපි ආරම්භ කරපු වැඩපිළිවෙල ජයග්‍රහණයෙන් කෙලවර කළා තියෙනවා. ඒ නිසා පළමුවෙන්ම මේ මාධ්‍ය හමුවේදී අපි බලාපොරොත්තු වුණේ මේ සීහල දීපයේ 7 වෙනි විධායක ජනාධිපතිවරයා හැටියට අභිෂේකලත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට අපේ ආශිර්වාදය පළ කරන්න. එනිසා අපි එතුමන්ට සුභ ප්‍රාර්ථනා කරනවා. තුනුරුවන්ගේ අනන්ත සූවිසි මහා ගුණ බලයෙන් නිදුක්ව නිරෝගීව කායික මානසික නිරෝගතාවයෙන් මේ රට ඉහළ තැනකට ඔසවා තැබීමට එතුමන්ට සියලු ශක්තිය ලැබෙන්නට කියලා. අපි අවුරුදු 20කට ආසන්න කාලයක් මේ රටේ අස්සක් මුල්ලක් නැර ඇවිදිමින් ඉන්දියන් සාගරයේ හඬා වැටෙන කඳුළු බිඳුව බවට පත්ව තිබූ මේ රට නැවත වතාවක් ඉන්දියන් සාගරයේ දිදුලන මුතු වැටේ බවට පත් කරගන්න අපි සංවිධානය විය යුතුයි, ඒ වෙනුවෙන් සිංහලයන් සමගියට පත් විය යුතුයි කියන ඒ දෘඪ මතවාදය මටසිලුටු ආකාරයකට වඩා නිර්වින්දනය වෙලා හිටපු සිංහලයන්ට දැනෙන තේරෙන දැඩි භාෂාවෙන් අමතමින් සේනා සංවිධානය කරමින් විවිධාකාර වූ පින්කම් හරහා අපි මිනිස්සුන්ගේ මතය ගොඩනැගුවා. ජයග්‍රහණයකදී වැදගත් වෙන්නේ මතය ජයග්‍රහණය කිරීම. ඒක ලේසියෙන් කරන්න පුළුවන් එකක් නෙවෙයි. අපි උදාහරණයක් විදියට කිව්වොත් 1990 ගණන් වෙනකොට 98 99 2000 මේ කාල සමය වෙනකොට එදා චන්ද්‍රිකා ආණ්ඩුව ගෙන ගිය ඇතැම් වැඩපිළිවෙළවල් නිසා හමුදාවන් දුර්වල වුණා. ත්‍රස්තවාදය පරාජය කර ගැනීමට හැකියාවක් නොමැතිකමින් රට තුළ මතයක් ගොඩ නැගුණා. ඔය සුදු නෙළුම් තවලම් ආදී ව්‍යාපෘති හරහා කවදාකවත් මේ ත්‍රස්තවාදය පරාජය කරන්න බෑ කියන මතයක් නිර්මාණය වුණා. හැබැයි ඉතාම කුඩා කණ්ඩායමක් විදියට අපි ඉතාම ස්වල්ප දෙනෙක් එකතු වෙලා ත්‍රස්තවාදය පරාජය කළ හැකිය, ත්‍රස්තවාදය පරාජය කළ යුතුය කියලා දැඩි මතවාදයක සිටගෙන අපි
ඉතාම කුඩා කණ්ඩායමක් වුවත් උද්වේග කර ලෙස ඒ මතය සමාජගත කරන්න දරපු වෑයම අවසානයේදී ජයග්‍රහණයෙන් කෙලවර වුණා 2009 මැයි මාසයේ 18 වෙනිදා. ඒ මතය හැදුනේ 1998. හැබැයි ඒ මතය ජයග්‍රහණය කෙරුවේ 2008 අවුරුද්දේ. ඒ වගේ දිගින් දිගටම දිගින් දිගටම සිංහලයා දුර්වල කරමින් සිංහලකම ගැන කතා කරන්න බැරි, බෞද්ධකම ගැන කතා කරන්න බැරි පරිසරයක් නිර්මාණය වීම ඇතුළේ අවසාන විග්‍රහයේදී අපි එහි උච්චතම අවස්ථාව හැටියට දුටුවේ මොකද්ද? මේ පහුගිය අවුරුදු 4 5 කාලය තුළ මේ රටේ ප්‍රධාන ජාතිය වෙච්ච, මේ රට ඓතිහාසිකව ගොඩනගපු, මේ රටේ සංස්කෘතිය ගොඩනගපු, මේ රටේ ශිෂ්ටාචාරය ගොඩනගපු ඓතිහාසික භූමි පුත්‍රයන් වෙච්ච සිංහලයාගේ අභිමානය පවා අවමතරමින් ආත්ම ගෞරවය පවා කෙලසන තැනටයි ඇතැම් දේශපාලන නායකයන් කටයුතු කළේ. ජාතියේ ආත්ම ගෞරවය පවා කෙලෙසුවා. ජාති ආත්ම ගෞරවය පවා කෙලෙසුව පමණක් නෙමෙයි, මේ බිමේ භික්ෂුවකගේ ආදාහනයක් කරන්න බැරි තරමට උද්ඝෝෂණ, උසාවි නියෝග, ගල් ප්‍රහාර පවා එල්ල වෙන තැනට අපි දීන ජාතියක් බවට මේ බල දේශපාලනය ඇතුළේ සිංහලය අද දැම්මා. ඒත් අපි විශ්වාස කෙරුවා ඉතාම කුඩා වුණත් කණ්ඩායම් ගණනාවක් විවිධ වූ අතවරවලට ලක්වෙමින් නොයෙක් විදිහේ ගැහැට විඳිමින් මේක සිංහලයන්ගේ රට, සිංහලයන් සමගි වුණොත් මේ රට ඉහළට ඔසවා තබන්න පුළුවන්, මේ සුළු ජාතික සුළු ජනවර්ගවල බලහත්කාරයට යට නොවි සිංහලයන්ට නායකයෙක් හදන්න පුළුවන් කියන විශ්වාසය අපි අදයික නෙමෙයි 2014 මුල්වරට ඒ පණිවිඩයේ මේ සමාජයට ලබා දුන්න සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ භික්ෂුන් වහන්සේලා 6000ක් කැඳවලා අවාසනාවකට 2015 එදා අපටේ මතය ජයග්‍රහණය කරගන්න බැරි වුණා. එවකට ඒ ආණ්ඩුවට එරෙහිව ගොඩනැගිල තිබුණු විශාල ජනමතයක් නිසා. අත වශයෙන් මේ වෙලාවේ 2015 මේ ආණ්ඩුව වැටුණේ මේ මුස්ලිම් අයගේ හෝ දෙමළයගේ ඡන්ද නැති හින්දා නෙමෙයි. ඒක වැරදි විදිහට විග්‍රහ කරගත්තා. තම තමන්ගේ පව් සෝදගන්න ඒ ආණ්ඩුවේ හිටපු ඔය සිංහල ඇතැම් නායකයෝ. ඇත්ත කතාව ගම්පහින් කොළඹින් මේ ආදී ප්‍රදේශවලින් විශාල වශයෙන් සිංහලයන්ගේ ඡන්ද ලැබුණේ නැහැ ඒ ආණ්ඩුවට. ඒ නිසා මේ මුස්ලිම් අයගේවත් දෙමළ අයගේවත් මේ කතන්දරයක් නෙමෙයි. එදා ඒ ආණ්ඩුව වැටුණේ සිංහලයා තුළ, සිංහලයන්ගේ සිත්වල ආණ්ඩුවට තිබුණු විරෝධය වෙනත් විදිහකට පළකිරීම නිසා. කෙසේ හෝ වේවා එතනින් මේ ජාතිය පාඩමක් ඉගෙන ගත්තා. දිනෙන් දින දිනෙන් දින ඇති වෙන සංසිද්ධීන් එක්ක අපට වැරදුනා, මේ වරද කෙසේ හෝ නිවැරදි කරගත යුතුයි කියලා. දවසින් දවස ජාතිය අභිමානයේ බිඳ වැටුණා. ජාතික ගී දෙකක් කියන්න, තව තවත් මේ සුළු ජනවර්ගවලට ඕනෑ හැටියට කප්පම් දෙන්න, ඒ වගේම බෙදුම්වාදී අඳුරු සෙවණැලිවලට රිසිසේ වැඩෙන්න, ඒ වගේම ලෝකෙම පිළිකුල් කරන උන්මත්තක අන්තවාදී ආගමික මූලධර්මවාදයන්ට ඕනෑ හැටියට මේ රටේ හැසිරෙන්න ඉඩකඩ හැදුවා පමණක් නොවේ, මේ මහා සමාජයේ භීතියට පත් කරමින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල වෙනකොටත් ඒ වෙනුවෙන් විවෘතව කතා කරන අපේ සිංහල නායකයෝ බය වුණා. සිංහල නායකයෝ කැමතුළු නැමේ ප්‍රශ්න විවෘතව කතා කරන්න, ඇයි? මේ මුස්ලිම් අයගේ ඡන්ද ටික දැහගන්න ඕනේ කියලා. ඉතින් අපටත් අවසාන විග්‍රහයේදී මේ ප්‍රධාන ධාරාවේ කිසි තැනක පෙනීන අවස්ථාවක් ලැබුණේ නැහැ. ඇයි? මේ බොදුබල සේනාව මුස්ලිම් විරෝධයක් හැදුවා. අනේ බුදුබල සේනාව ගාව ගත්තොත් අපිට මුස්ලිම් ඡන්ද හම්බ වෙන්නේ නැtei කියලා. නමුත් අපි විශ්වාස කෙරුවා ඒ මිත්‍යාව පරාජය කරන්න පුළුවන්, පරාජය කළ යුතුයි, පරාජය කළ යුතුමයි. ඒ වෙනුවෙන් අපි ওই ප්‍රධාන දේශපාලන පක්ෂවල ඒ කඳුවරවල මහා රැස්වීම වල කතා නොකලට අපි අපේ වැඩපිළිවෙල ඉතාම සූක්ෂම ලෙස, ඒ වගේම ධර්ම විනයානුකූලව තාපූර්වට ගෙන යාමේ ප්‍රතිඵලයක් හැටියට අද කිසිවෙකුගේ බලහත්කාරයට යටත් නොවි
සිංහලයන්ට කෙලින් කටින් හිටගන්න පුළුවන් විදියට අද මේ රට එතනට ඇවිල්ලා තියෙනවා. එනිසා පළමුවෙන්ම අපි නැවත වතාවක් අපේ සුභාශිංසනයත් එවගේම අපේ ආශිර්වාදයත් වත්මන් ජනාධිපතිවරයාට පළ කර සිටින්න ඕනේ. මොකද එතුමා අපේ හදවතේ තිබුණු හදවතේ ගැඹුරුම තැන තිබුණු නලියමින් කකියමින් තිබුණු අපේ බලාපොරොත්තුව ඊයේ මහා සෑය අභියසදී එතුමාගේ මුවින් පිට වුණා. භික්ෂුන් වහන්සේලාගේ ආශිර්වාදයෙන් සිවුදෙග වැඩ ඉන්න හාමුදුරුවරුන්ගේ ශක්තියෙන් මම මෙතෙන්ට ආවා. මම මේ බුද්ධ ශාසනය ආරක්ෂා කර පෝෂණය කරනවා. ඒ ටිකම ඇති. රටේ අපි බොහෝ විපත්තිකර තත්ත්වයන් වලදී ඇහැට කඳුලක් ඉනුවට පස්සේ රටේ නායකයෙක් ජාති අමතන වෙලාවක භික්ෂුන් වහන්සේලා විදියට ඊයේ තමයි ඇහැට කඳුලක් ඉනුවේ. පුදුම සතුටක් අපිට දැනුණා. මොකද අපි අවුරුදු 71ක් ඔළුව උස්ස ගන්න බැරුව මේ සිංහලයෝ වට්ටමින් සිංහලයෝ අනාථ කරමින් සිංහලයන් හැල්ලුවට ලක් කරමින් ඒ ගෙන ගිය වැඩපිළිවෙල ඒ අධර්මය අපි පරාජය කළා නේද කියලා අපිට පුදුමාකාර සන්තෝෂයක් හිතට දැනුණා. ඒ නිසා අපිට සන්තෝෂයක් තියෙනවා. සුළු ජාතික ඡන්ද නැතුව සිංහල නායකයෙක් පත් කරන්න පුළුවන් කියන ඒ අදිෂ්ඨානය සඵල කරගන්න අපටත් යම් පමණකට හෝ දායකත්වයක් දෙන්න පුළුවන් වුණා කියන ඒ සන්තෝෂය අපට තියෙනවා. අනෙක් පැත්තෙන් සුළු ජන වර්ග නැතුව සිංහලයන්ට රජෙක් රටට නායකයෙක් පත් කරන්න බෑ කියන මිත්‍යාව පරාජය කිරීමට මේ රටේ සියලු ජාති මාමක දේශමාමක බලවේගවලට හැකියාව ලැබුණා. ඒ ගැන අපිට තියෙන්නේ ඉතාම නිහතමානී ආඩම්බරයක්. ඒ වගේම අපි මේ වෙලාවේදී ස්තුතිවන්ත වෙන්නට ඕන බොහෝ දේශප්‍රේමී කණ්ඩායම් සුළු ජන වර්ගවල උනත්, ඒ කියන්නේ දෙමළ ජනතාව තුලත් අපි දැක්කා සමහර තැන්වල ඡන්ද 2000යි 3000යි මුස්ලිම් ප්‍රදේශවලත් අපි ඒක දැක්කා. දේශවාත්සල්‍යයෙන් යුතු කුඩා කණ්ඩායමක් උනත් ඒ සිහල දමිල සහෝදරයන් දක්වපු ඒ ප්‍රතිචාරය සහ ඔවුන්ගේ සහයෝගයත් මේ වෙලාවේදී අපි කිසිවිටකත් සුළුකොට නොතැකිය යුතුයි. ඒ ප්‍රධාන සිංහල ධාරාවත් එක්ක එකතු වෙලා ඒ දේශප්‍රේමී හඬට කන් දීලා ඒ සුළු ජාතිකයන් යම් ප්‍රමාණයකට හරි ඒගොල්ලන්ගේ ඡන්දය භාවිත කළා මේ ජයග්‍රහණට උරදීම එක ඇතකින් අපි සතුටු විය යුතු කාරණයක්. ඒ වගේම අනෙක් පැත්තෙන් මේ සුළු ජන කොටස් ඉතාම සාහසික විදියට, ඉතාම නරක විදියට, ඉතාම තක්කඩි විදියට තමන්ගේ දේශපාලන බලවමනාවන් සඳහා බොරුවෙන්, මුලාවෙන්, ව්‍යාජ අදහස් ඒ මිනිස්සුන්ගේ ඔළුවලට ගිල්වමින් ත්‍රාඩ දේශපාලනයක යෙදුණු ඒ සුළු ජන වර්ග නියෝජනය කළ දේශපාලන නායකයන්ට අපේ බලවත් විරෝධය පළ කරන අතරම ඊළඟට අපි ලෑස්ති වෙන්නට ඕනේ මේ මිත්‍යාවෙන් ඔළු පුරවපු ඒ සුළු ජන කණ්ඩායම්වල විශ්වාසය දිනා ගැනීමට. ඒ වෙනුවෙන් අපි ඉදිරියේදී කටයුතු කරන්නට බලාපොරොත්තු වෙනවා. අද මේ මාධ්‍ය හමුවේදී අපි විශේෂයෙන් බලාපොරොත්තු වෙන්නේ දැන් සිංහලයන්ට නායකයෙක් ඉන්නවා. රටට නායකයෙක් ඉන්නවා. අපි හිතන අනිත් සියලු නායකයන්ට වඩා මෙතුමා වචනයට වග කියයි කියලා. යම් ශික්ෂණයක් තියෙන, යම් විනයක් තියෙන නීතිගරුක නායකයෙක් හැටියට එතුමා ආරක්ෂක ලේකම්බරයාව සිටියේදීම අපි ඔහුව හඳුනාගත්තා. ඔහුගේ වැඩවලින් අපි ඔහුව හඳුනාගත්තා. ඒ නිසා දැන් අපිට නටන්න, ආපහු උද්ඝෝෂණ කරන්න, කලබල කරන්න දෙයක් වෙන එකක් නැහැ. මොකද හේතුව අපිට තිබුණ ලොකුම ගැටලුව තමයි මේ පහුගිය ආණ්ඩු හැම එකකින්ම අපිට තිබුණ බරපතලම ගැටලුව තිබුණේ මේ රටේ නීතිය හරියට ක්‍රියාත්මක නොවීම. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ අලුත් නීති පනව ගන්න සාකච්ඡා කරන අතරෙම මේ තියෙන නීති බලගන්වමින් නීතිය අකුරට උතුර දකුණ කියලා වෙනසක් නැතුව මුළු රටටම මේ තියෙන නීතිය
හරියට ක්‍රියාත්මක කරන්න මේ ජනාධිපතිවරයා කටයුතු කළොත් මේ තියෙන ආත්මේ තියෙන මේ සිංහල සමාජයේ මුස්ලිම් සමාජයේ දෙමළ සමාජයේ මේ හැමෝම අතර බිඳී ගිය මේ ජාතික ඒකාබද්ධතාවය සවිමත් ලෙස ගොඩනගන්න ඉතා පිටුබලයක් වෙයි. මේ නීතිය හරියට ක්‍රියාත්මක කිරීමක පුරාවිද්‍යා පුරාවස්තු සම්බන්ධයෙන් වෙන්න පුළුවන්, වෙන වෙනත් කාරණා සම්බන්ධයෙන් වෙන්න පුළුවන්. තියෙන නීතිය හරියට බලාත්මක කරගත යුතුයි. ඒ නිසා අපි විශ්වාස කරනවා දැන් රටට නායකයෙක් ඉන්නවා, ඒ වගේම සිංහලයන්ට වග කියන නායකයෙක් ඉන්නවා. දැන් අපට හරියට ගෙදරට තාත්ත කෙනෙක් ආවා, ගෙදර තාත්තා වගේ නේද? පියෙක් නැතුව අනාථ වෙන දරුවෝ වගේ පහුගිය කාලේ ජාති අනාථ වුණේ. ඒ නිසා දුටු ගැමුණු පිළිරුව අභියස ඒ දැක්කපු එඩිය අපට විශාල ශක්තියක් වුණා, විශාල මානසික පිටුබලයක් වුණා ඉදිරියට වැඩ කරන්න. ඒකින්ද දැන් අපිට උවමනයි පාර්ලිමේන්තුව සුද්ධ කරගන්න. පාර්ලිමේන්තුව සුද්ධ කරගන්න. උදාහරණයක් විදියට පහුගිය කාලේ මේ රට තුල ගොඩනැගුණු අන්තවාදයන්ට උඩගෙඩි දෙමින්, ඒවට දේශපාලන නායකත්වය දෙමින්, දේශපාලන රැකවරණය දෙමින්, අසීමාන්තික මුදල් කන්දරාවල් අනීතික විදියට මේ රටට ගෙනෙමින් මේ රට තුල සහජීවනයේ බිඳ දමන්න, බෞද්ධයන්ගේ සිත් පාරන්න කෙලවරක් නැතුව ක්‍රිස්තියානි මූලධර්මවාදී සංවිධාන 455ක් මේ මොහොතේත් වැඩ කරනවා. උතුරේ දමිළ ජනයාගෙන් 60%ක් මේ වෙනකොට හින්දුත්වය විනාශ කළා, සංස්කෘතික ආක්‍රමණය ගොදුරු කරලා ඉවරයි. විශේෂයෙන් යාපනයේ 60%ක් ක්‍රිස්තියානිකරණයට ගොදුරු කරලා ඉවරයි මේ මූලධර්මවාදී කණ්ඩායම. ඒ වගේම ඉස්ලාමික බලවේග ලෝකයේ භීතියට පත් කරපු සියලුම ඉස්ලාමික බලවේග මේ රට ඇතුලේ ක්‍රියාත්මක වෙනවා. වහබිසම්, සලාෆිසම්, ඉහ්වාන් මුස්ලිම්, ජමාතේ ඉස්ලාම්, තව්හීද් ජමාත් මේ වගේ මහා මාරාන්තික විස සහිත උම්මත්තක බලවේග මේ රට ඇතුලේ සැරිසරනවා. ඔවුන්ට මතවාදී ශක්තිය සපයන ආගමික මධ්‍යස්ථාන, ආගමික පාසල් මේ රට තුල විශාල වශයෙන් ව්‍යාප්ත වෙලා තියෙනවා. ඉතින් මේවා ව්‍යාප්ත වෙනකන් මේ ජාතික ඒකාබද්ධතාවයේ බිඳිලා මරාගෙන මැරෙන බෝම්බකරුවන් බිහි වෙනකන් පාර්ලිමේන්තුවේ බහුතරයක් නිහඬව හිටියා. මේ තොරතුරු දැනගෙන නිහඬව හිටියා. පනතක් කියවන්නේ නැහැ. වෙන්නේ මොකද්ද කියලා බලන්නේ නැහැ. දැන් උදාහරණයක් විදියට 2013 ඔක්තෝබර් මාසයේ අපි හෙලිදරව් කරන පළවෙනි වතාවට ශරියා විශ්වවිද්‍යාලයේ මුල්ගල තිර සති දෙකයි කෝ එක මන්ත්‍රීවරයෙක් කතා කළාද? විල්පත්තුව සම්බන්ධයෙන් වේවා අද ආයි අමුතුවෙන් කතා කරන්න කිසිවක් මේක ඉතුරු කරලා නැහැ අපි සංවිධානයක් විදියට. රට පුරා සිද්ධ වෙන පුරාවස්තු සංහාරය, රට පුරා සිද්ධ වෙන පරිසර විනාශය, ඒ වගේම මේ අන්‍යාගමික මූලධර්මවාදයන් ගැන මේ සියල්ල හෙළිදරව් කරලා ඉවරයි. ඒ නිසා විශේෂයෙන් අපි වර්තමාන ජනාධිපතිවරයාගෙන් දැන් තාම එතුමාට හුස්ම ගන්නවත් වෙලාවක් නැහැ. තාම මේ කටයුතු මේ පිළිවෙලක් කරගන්න ඕන. එනමුත් අපි රටට බලාපොරොත්තුවක් දෙනවා. මොකද ඔක්කොම හිතන් ඉන්නවා අපි මේ නිහඬ වෙලා නැහැ, නිහඬ වෙලා නෙමෙයි. අපි එකම දෙයක් ඉල්ලනවා මින් මතුවට මේ ප්‍රශ්න සාකච්ඡා කරන්න විධිමත් ආයතනයක් අපිට අවශ්‍යයි. ඒක අලුත්ගම සිද්ධිය වෙන්න පුළුවන්, ඒක මහනුවර දිග නැති වෙච්ච සිද්ධිය වෙන්න පුළුවන්, ගින්තොට ඇති වෙච්ච සිද්ධීන් වෙන්න පුළුවන්, සිංහලයාට පහර දීපුවෝ හෝ වෙන වෙනත් ප්‍රශ්න වෙන්න පුළුවන්. මේ ඔක්කොම එක තැනක තියලා සාකච්ඡා කරන්න පුළුවන් විදිහේ වැදගත් බලසහිත කොමිසමක් අපිට අවශ්‍යයි මේ රටට. මොකද මේ ආගමික ආතතිය බැහැර කරගන්නේ නැතුව, ඒ ජාතික ඒකාබද්ධතාවය හදන්නේ නැතුව මේක ඉස්සරහට ගෙනියන්න බෑ කවුරු රටේ නායකයා වුණා. ඒ නිසා මම හිතනවා සිංහලයෝ දැන් සිංහලයන්ගේ විනය, අපේ ශික්ෂණය, ඒ ධර්ම විනය මත ගොඩනැගුණු අපේ වැදගත්කම ලෝකයට පෙන්විය යුතු අවස්ථාවක්. මේ ජයග්‍රහණයෙන් උදම් වී පිසු කෙලින්නේ නැතුව සරල වචනයෙන් කිව්වොත් මේ ජයග්‍රහණය මං පහර ගන්න නැතුව, මේක කිලුටු කර ගන්න නැතුව අපි දැන් භික්ෂුන් වහන්සේලා හැටියටත්, ඒ වගේම අනෙක් සංවිධාන හැටියටත් හැමෝම සංයමයටපත් වෙලා වැඩ කරන්න සිද්ධ වෙනවා. මොකද මේ නායකත්වයට සහ ඔහුගේ කණ්ඩායමට මේ රට හොඳ තැනකට පත් කරගන්න පුළුවන් ඒ වැඩපිළිවෙල සකස් කරලා ඒක ජනගත කරනකම් යම් කාලයක් අවශ්‍යයි. ඒ කාලය ඔවුන්ට ලබා දිය යුතුයි. මේ ඔක්කොම එක රැයකින්, එක දවසකින්, එක සතියකින්, එක මාසකින් කරන්න බෑ.
මොකද අපි මේ වෙලා මොක දැන් ආපහු යෝකරෙන්න පුළුවන්. ඒ වගේම මොනවාද වෙන වෙනත් බවුන්සර් එන්න පුළුවන්, කෙලින් එන්න පුළුවන් බෝලේ. මේ සිංහලයේ සංවිධාන අවස්සලා ආපහු ඔන්න ජාතික ජාතිවාදී කෝලාහල විවිධ ගැටුම් මේවට දැන් අරාදිමින් ඉන්නවා මේ පරාජිත බලවේග. එනිසා ඒ උප්පරවැට්ටි වලට හසු නොවි දැන් අපිට නායකයෙක් කියනවා. දැන් ඒක ඒ ප්‍රශ්න ඉවරයි. දැන් ඔහු අතේ නීතිය තියෙනවා, නීතිය ක්‍රියාත්මක කළ, නීතිය බලගන්නලා ඕන කෙනෙකුට ඕන විදිහකට. ඒක කාටවත් වළංගු. ඒක භික්ෂුන් වහන්සේලාද මේ ලෙබ්බෙලාද එහෙම නැත්නම් මේ පාස්ටර්ලාද අදාළ නැහැ. හැම කෙනෙකුටම මේ රටේ නීතිය ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වෙන්න ඕන. එහෙම නොවුණු බව අපි දැක්ක පහුගිය කාලේ. ඒ නිසාම තමයි මේ රටේ හාමුදුරුවරු පාරට බැහැලා වැටවල් උඩ නැගලා සිවුරු කරේ උස්සගෙන දඟලන්න උනේ. ඇයි? අහන නායකයෙක් හිටියේ නැහැ, කියන්න තැනක් තිබුණේ නැහැ, ඒ වගේ මේවට විසඳුමක් ලැබුණේ නැහැ. ඒ නිසා හැමදාම ගැටලු, හැමදාම ප්‍රශ්න. පොලිසිය හරියට නීතිය ක්‍රියාත්මක කළේ නැහැ. නීතිය ක්‍රියාත්මක කරනකොට ඒවට දේශපාලන බලපෑ. දේශපාලනයේ විසින් හසුරවපු පොලිසියක් තිබුණේ. ඒගොල්ලන්ට ඕන විදිහට ඒගොල්ලන්ට අභියෝගයක් වෙන්නේ කවුද? අල්ලලා හිරේ දැම්මා. නැති චෝදනා පත්‍ර ගොනු කළා. අවසානයේදී මේ ඔක්කොටම තනි වචනයක් කියන්න පුළුවන්, අධර්මයේ බලවත් වුණා. ඒ අධර් බලවත් වෙච්ච අධර්මයේ පැරද්දුවේ ධර්ම බලයෙන්මයි මේ රටේ. අපි දැක්ක මේ වතාවේ ඡන්ද පොළට අපි මම හිතන්නේ මේ මාස දෙකක ජූලයි මාසේ ඉඳලා නොවැම්බර් 16 වෙනිදා වෙනකම් මම හිතන්නේ රටේ මම බණ 250ක් විතර කියලා තියෙනවා රටේ. සිංහල මිනිස්සු කතා කරන්නේ නැති එක 1,06,007කට බණ ඇතුලේ මීඩියා වලට ආවේ නැහැ. අපිට හම්බෙච්ච හාමුදුරුවරු ඒ බණ වලට ගිහිපුවාම ගිහියෝ විතරක් නෙමෙයි හාමුදුරුවරුත් එනවා බණ අහන්න. අපිට හම්බුණා සමහර හාමුදුරුවරු පැවිදි වෙලා අවුරුදු 60යි. පැවිදි වෙලා ජීවිතේ ඡන්දයක් පාවිච්චි කළා නෑ. සමහර ආරණ්‍යවාසී හාමුදුරුවරු සමහරු භාවනා කෙරුවා. මේක ආධ්‍යාත්මික වශයෙන් දෙන්න පුළුවන් හයිය දෙන්න. එහෙම බවුන් වඩමින්, කමටහන් වඩමින්, යෝගාවචරයන් ලෙස අරණ්‍යවල, යෝගාශ්‍රමවල, අසපුවල මේ හැම තැනකම වැඩ හිටපු හාමුදුරුවරු පවා ඡන්දපොලට ආවා. ඇයි ඒ? මේ අධර්මයේ බලවත් වෙච්ච වෙලාවේ ධර්මයේ දිනවන්න ඕන කියන අදිෂ්ඨානයෙන්. ඒ නිසා අපි හිතනවා මිත්‍යා දෘෂ්ටික අධර්මවාදී බලවේග එක තලයක තියලා පරාජය කිරීමට තරම් මේ රටේ සිවුරට ආධ්‍යාත්මික ශක්තිය තිබුණා. ඒ නිසා මින් ඉදිරියට අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන් මහමැතිවරණය දක්වා අපේ වැඩපිළිවෙල යම් ආකාරයකට දියත් වෙයි. මහමැතිවරණයෙන් පස්සේ ඇත්ත වශයෙන්ම බුදුබල සේනාවත් විසුරුවන්නයි අපේ කල්පනාව. මහමැතිවරණෙත් මේක අල්ලගෙන යන්න වෙනවා. ඉන් පස්සේ ආයේ මේකේ නටන්න දඟලන්න දෙයක් නැහැ. ඒක වෙනත් වටේකින් අපිට වැඩ කරන්න පුළුවන් වෙයි මහමැතිවරණයෙන් පස්සේ. බොහෝ විට අපි දැන් සාකච්ඡා කරගෙන යනවා බුදුබල සේනා සංවිධානයත් විසුරුවා හරින්. මොකද අපිට විශ්වාසයක් තියෙනව පමණක් නෙවෙයි, මේ විශ්වාසය තහවුරු කරගන්න අපි වැඩ කරන්න ඕන. මේ අන්තවාදී බලවේගවලට ඉඩ නොදී එක නීතියක්. මොකද එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තියෙන ප්‍රධාන දේ එක නීතියක් මේ රටේ තියෙන්න ඕන. එක රටක්, එක නීතියක්, එක ජාතියක්. ආයේ මේ කෑලි එල්ලගෙන මේක මේ බෙදුම් වාදී අඳුරු සෙවණලි වලට මේක ඕනෑ හැටියට තමන්ගේ ගොඩ වැඩි කරගෙන බොරුවෙන්, මිත්‍යාවෙන්, වෙනත් බොරු බේගල් ඇද බාලා මේ ගහක ගොලක ගෙඩියක්වත් නැහැ මුන් කියපු බොරු වලට. ඉතින් ඒක නිසා ඒ මිත්‍යාව පරදලා ධර්මය දිනවපු මේ වෙලාවේ අපි ඊටාම ඉවසීමෙන් සහ පරිස්සම් සහගතව වැඩ කරන්න ඕන. ඒ වගේම මම මේ රටේ අපිත් එක්ක වැඩ කරපු විශාල ප්‍රමාණයක් හාමුදුරුවෝ, ඒගොල්ලෝ මේ ස්ක්‍රීන් වල නැහැ. ඒ හාමුදුරුවෝ පින්තූර වල නැහැ. ඒ හාමුදුරුවෝ මාධ්‍ය හමු වල නැහැ. ඒ හාමුදුරුවෝ දේශපාලන වේදිකා වල නැහැ. මේ රට ඉල්ලන්නේ හාමුදුරුවන්ගෙන් දේශපාලන නායකත්වයක් නෙමෙයි, ආධ්‍යාත්මික නායකත්වයක්. ඒ ආධ්‍යාත්මික නායකත්වයේ තවදුරටත් සැපයීමට මේ රටේ භික්ෂුන් වහන්සේලාට අපි ආරාධනා කරනවා. පක්ෂ දේශපාලනයෙන් වියුක්තව, පක්ෂ දේශපාලනයෙන් වියුක්තව භික්ෂුන් වහන්සේලාගේ රාජකාරිය වෙච්ච රටට රජෙක් නැත්තම් රජෙක් හදන්න පුළුවන් ඒ ආධ්‍යාත්මික ශක්තිය අපි පෙන්නවා. මින් ඉස්සරහට මේ රට නිවැරදි තැනකට දූෂණයෙන් තොර, වංචාවෙන් තොර, සැමට සාධාරණත්වයේ එක්ක හැමෝටම එකලෙස බලපාන නීතියක් ඇතුව මේ රට ඉස්සරහට ගොඩනගන්න පුළුවන් ඒ වැඩපිළිවෙලට හාමුදුරුවන්ගේ ආශිර්වාද එකතු කරගන්න පුළුවන් අපි ආධ්‍යාත්මික නායකත්වය අපි ගොඩ නැගුවොත්. ඉතින් ඒ වෙනුවෙන් භික්ෂුන් වහන්සේලා කැපවේ කියලා අපි විශ්වාස කරනවා. මොකද හාමුදුරුවන්ට මතක් කරන්න ඕන
දෙදස් පහලො වෙනකොට තිබුණේ රාජ්‍ය නායකත්වයක් පිරිහීමට මෙරට හාමුදුරුවට ගොඩක් වක් කියන්න ඕන. මොකද හාමුදුරුවරු යන්න ඕන නෑ මේ ගිහියොත් එක්ක සමාසනවල වාඩිවේ. ශුනහසල ඉන්න ඕන දේශපාලකයන්ට උඩින්. එතකොට තමයි මේ දේශපාලන නායකයන්ට හිරියොත්තප්ප දෙක කියාදීලා පව්පින්වල ඇති විපාක කියාදීලා නිසිමඟ යොදව ගන්න පුළුවන්. හා හොඳයි මැත්තුමා ඕක කමක් නැහැ කියලා ඉඳලා එහෙම හරියන්නේ නැහැ. ඒ නිසා මේ රටේ හාමුදුරුවරුන්ට දැන් විශාල වගකීමක් තියෙනවා. ඉතුරු ඒ කියන්නේ දෙවනි ඉනිම සාර්ථකව ගොඩනගන්න. මොකද්ද? අපට ඕන දැන් පන්සල් හදන්න නෙමෙයි. ගොඩනැගිලි හදන එක නෙමෙයි වැදගත්. අපට ඕන ගොඩනැගිලි හදන්න පුළුවන් මිනිස්සු හදන එක. ඉස්සල්ලා මේ බඩට බත් නැතුව දුගී භාවයෙන් පෙළෙන මිනිස්සුන්ට කතා කරලා මිනිස්සුන්ගේ ජීවිත නංවන්න, ඒ වගේම විශාල ආකල්පීය වෙනසක් අවශ්‍යයි රටට. දුප්පත් ආකල්පවලින් පිරුණු මේ මහා සමාජයේ මිනිස්සුන්ගේ සිත්වල යහපත් පොහොසත් ආකල්ප ඇති කරන්න ඒ වගකීම තියෙන්නේ හාමුදුරුවන්ට. ඒ නිසා දැන් අපට හාමුදුරුවනේ නිදහසේ බහුජන හිතාය බහුජන සුඛාය, දැන් බොහෝ ජනතාවගේ හිතසුව පිණිස රට පුරා සැරිසරන්න පුළුවන් ධර්මචාරිකාව හැසිරෙන්න පුළුවන්. මොකද රට බලාගන්න නායකයෙක් ඉන්නවා. අපට රට පුරා ගිහිල්ලා හුළු අතුපත්තු කරගෙන මේ විපරම් කරලා බලන්න උනේ වගකීමේතු නායකත්වයක් රටේ නොතිබුණු නිසා. දැන් ඒක ගැන අපිට බය වෙන්න දෙයක් නැහැ. ජාතික ආරක්ෂාව ගැන අපිට ආයේ කතා දෙකක් නැහැ. අපි දන්නවා ඒක අකුරට මේ හත්වෙනි ගෝඨාභය වැඩේ කරයි කියලා. ඒක අපි ආරක්ෂක ලේකම් කාලෙත් දැක්කා. දැන් ඔහුට ඊට වඩා බලතල තියෙනවා. ඔහු ඒක කරයි. ඒක මේ ජාති ආගම් පදනමකින් නෙවෙයි. ජාතිවාදය හෝ අන්තවාදීව මූලධර්මවාදී හැඟීම් වලින් ඒ සැරිසරන අයට උත්තර ලැබෙයි. ඒක නිසා දැන් රට බලාගන්න කෙනෙක් ඉන්නවා. වගකිව යුත්තෙක් ඉන්නවා. අපට තියෙන භික්ෂුන් වහන්සේලා හැටියට ධර්මචාරිකාවේ යෙදෙමින් ඉතුරු ටිකත් ලස්සනට ගොඩනගලා මිනිස්සුන්ගේ සියලුම මිනිස්සුන්ගේ මූණු වලට හිනාමල් කැඳන්න පුළුවන් විදියට අපේ භාවිතාවන් ජනගත කරන එක විතරයි. ඉතින් මීට වැඩි යමක් කතා කරන්න බලාපොරොත්තුවක් නැහැ. මොන breaking.lk